සුබෝදෑසනක් ඔබට ස්තුතිවන්ත වෙනවා සියලුම මාධ්‍ය සෞර්ධයින්ට මම විශේෂඥ වෛද්‍ය නිහාල් ලබේසිංහ ජාතික විද්‍යුත් සංවිධානයේ ප්‍රධාන ලේකම් මා සමග ඉන්නවා ජාතික විද්‍යුත් සංවිධානයේ විධායක කමිටු සමාජික මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ප්‍රජා වෛද්‍ය විශේෂඥ රාගම වෛද්‍ය පීඨේ මා සමග සිටිනවා සමන්ත විමලරත්න දන්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ අපි සමග අපේ ජාතික විද්‍යුත් සංවිධානයේ විධායක කමිටුවේ ඉන්නේ. ඉතින් අපි අද මේ මාතෘකාව පිළිබඳව අපි හිතුවා පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියලා තත්ත්වයන් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙන නිසා. දැන් ඔබ දන්නවා මේ වෙනකොට රටේ ආර්ථිකය බරපතල වෙනස්කම් ගණනාවකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට රජයේ ඇමතිවරුත් මේ ආර්ථිකයේ තිබෙන ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න පෙළඹිලා තියෙනවා. අපි මහජනතාව හැටියට අපි දන්නවා භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ගොවි ජනතාව පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරමින් ඉන්නවා. ධීවර ජනතාව තෙල් මිල ඉහළ ගිය නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන එක පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව උද්ඝෝෂණය කරමින් ඉන්නවා. ඒකම අපි දන්නවා රට විදේශයින්ට බරපතල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. මේ ණය ගෙවීමේ අර්බුදයක් පැන නැගිලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ආර්ථිකයේ කඩාවැටීම් නිසා අනේන සීමා කරලා තියෙනවා. වාහන අමතර කොටස් වගේ විශේෂ මෙරටට ආනය කරපු බොහෝ දේවල් සීමා වෙමින් තියෙනවා. ඒකම විශේෂයෙන්ම ඉදිරියේදී සමහර විට ඖෂධ වලටත් මේක බලපාන්න ඉඩ තියෙනවා ඍජු වශයෙන්ම. ඒගම එක්කම අපි දන්නවා අපේ රටේ අපනයන ශේෂ්ත්‍රයත් අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ආනයන මත යැපෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. 35% විතර අමුද්‍රව්‍ය අපේ අපනයන කරන ද්‍රව්‍යවල සඳහාත් අමුද්‍රව්‍ය ආනයනය කරමින් තියෙන රටක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ආනයන සීමා බලපාන්න ඉඩ තියෙනවා ඉදිරියේදී අපේ ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමට. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයක් එළඹෙන්න නියමිතයි කියලා. සංචාරක කර්මාන්තය බිඳ වැටිලා ඒකම දැන් ඒ අතරතුර මේ වෙනකොට අධ්‍යාපනයේත් විවිධ අර්බුද නිර්මාණය වෙමින් තියෙනවා. සමහර විට අපිට හිතෙනවා මේවා වුමනාවෙන් නිර්මාණය කරනවාද කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ ඇත්තටම මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කරලියට ගෙනීමට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් එය කරලියට ගෙනල්ලා දැන් එයට පැන නැගුණු උද්ඝෝෂණය හරහා දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා 1978 විශ්වවිද්‍යාල පනත වෙනස් කරන්න. අපි හිතනවා ලබන සතියේ විතර ඒ පනතත් ආණ්ඩුව සූදානම්ෙන් ඉන්නවා කියලා පාර්ලිමේන්තුවට ගේන්න. ඒ නිසා ඇත්තටම ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් තියෙනවා. ඒකම මේ කොවිඩ් අර්බුදයත් පහුගිය අවුරුදු එකහමාර තිස්සෙම අපේ රටේ ඇත්තම මේ විශාල අර්බුදයක් මේ සියලු කරුණු නිසා නිර්මාණය කරමින් තියෙනවා. ඉතින් මේ නොහැකියාව රජයේත් ආණ්ඩුවේ කොටස්වලත් ඇමතිවරුන්ගෙත් පෙන්වන්නේ ඇත්තටම මේ අර්බුදයට මුහුණ දීමේ නොහැකියාව. ඉතින් ඒ නිසා දැන් ඔබ දැක්කා ඊයේ ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා දැන් මේ ආර්ථිකය ගොඩගන්න නම් එක්කෝ ජාතික ආදායම් වැඩි කරගන්න ඕනි, එහෙම නැත්නම් ණය ගන්න ඕනි, එහෙම නැත්නම් තියෙන දේපල විකුණන්න ඕනි කියලා ඍජුවම ඇවිල්ලා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා. ඒ විශේෂයෙන්ම ආණ්ඩුව අපිට තේරෙනවා ඒ නිසා ජාතික ආදායම වැඩි කරගන්න සැලසුමක් නැති නිසා මේ වෙලාවේ කරමින් ඉන්නේ ණය ගන්න එකයි, ණය ගන්න උත්සාහ කරමින් ඉන්න එකයි, මේ ඊළඟට මේ දේපල විකුණන එකයි. ඉතින් ණය ගැනීමටත් ඒ ඇමතිතුමාම කිව්වා දැන් අර්බුද ගණනාවක් පැන නැගිලා තියෙනවා කියලා. අපේ රටේ ණය ගැනීමේ සීමාව ඉක්ම යාම නිසා ණය ගන්න අර්බුදයක් ඇවිල්ලා කියලා. ඉතින් අපි කොවිඩ් වසංගතය ගැන ගත්තත් රජය අපි හිතනවා කොවිඩ් අර්බුදය නොසලකා හරිමින් සිටිනවා කියලා මේ වෙලාවේ. විශේෂයෙන්ම අපි දැක්කා අප්‍රේල් මුල මේ රජය ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශය හැසිරිච්ච ආකාරය කොවිඩ් වසංගතය මේ කලාපය පුරා ව්‍යාප්ත වෙන ආකාරය දැක දැකත්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල්වල අප්‍රේල් මාසයේදී මාර්තු මාසයේදී කොවිඩ් වැඩි වෙනවා දැකලා
ඒකට සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග රටතුර ගන්න නැතුව ආණ්ඩුව අප්‍රේල් අපි සංචරණ සීමාවන් ඉවත් කරා ඒ නිසා අප්‍රේල් මැද සිට ඒ කියන්නේ තුන්වෙනි සතියේ සිට අපේ රටේ මේ තුන්වෙනි රැල්ල කොවිඩ් නිර්මාණය වුණා ඉතින් ඉන් පස්සේ ආණ්ඩුවට සිදු වුණා අපි හිතනවා ආණ්ඩුව කැමැත්තෙන් නෙමෙයි මේ වැඩේ කරේ ආණ්ඩුවට සිදු වුණා සංචරණ සීමාවන් පනවන්න විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම විශේෂයෙන්ම සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානවල මැදිහත් වීම නිසා රජයට සිද්ධ වුණා යම්කිසි සංචරණ සීමා ප්‍රමාණයක් නමුත් ඉක්මනින් රජය එය ඉවත් කරා නමුත් ඒ ඉවත් කිරීම තුළ අපි දැක්කා දින කීපයක් රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තිබුණා ජූලි මාසයේ පළවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා පස්වෙනිදා හයවෙනිදා පමණක් 1500ට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා නමුත් හත්වෙනිදා සිට නැවතත් 1500ක විතර රෝගීන් ප්‍රමාණයක් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා සියලුම දිනයන්හි දැන් ඊයේ 1700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා මරණ මේ දීර්ඝ කාලයක් සිටම මරණ 50ක් වාර්තා වෙනවා දිනකට. ඉතින් ඒක නිසා මේ පෙන්눔 කරන්නේ මේ කලාපේත් මේ ලෝකේත් මේ තුන්වෙනි රැල්ල ව්‍යාප්ත වෙන ආකාරය. දැන් කලාපේ අපි රටවල් ගත්තොත් ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව මේ සියලු රටවල් වල අප්‍රේල් මාසයේ සිට මේ රැල්ල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වෙනකොට ඉන්දුනීසියාවත් මියන්මාරයත් ඉතාමත්ම බරපතල තත්ත්වයක තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පද්ධතීන් සම්පූර්ණයෙන් බිඳ වැටෙන්න ආසන්න වෙමින් තියෙනවා. ඉතින් ඒක අපි නොදැක අපි මේ අපි නිසි ක්‍රියාමාර්ග නොගෙන හිටියොත් නොදැක හිටියොත් එහෙම නැත්නම් අපි ඒ ගැන සැලකුවේ නැත්නම් අපිටත් බරපතල මේ විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. දැන් ඉන්දියාවේ තුන්වෙනි රැල්ල අඩු වුණාට අපි දන්නවා ඉන්දියාවෙත් සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 42000ක් විතර වාර්තා වෙනවා. ඒකම දැන් ඉන්දුනීසියාවේ ඊයේ වාර්තා වුණා 50000ක්. 1500ක් මිය ගියා ඊයේ. ඉතින් ඒක නිසා මේක බරපතල තත්ත්වයක් බව ආණ්ඩුව නොසලකා හරිමින් ඉන්නවා කියලා තමයි අපිට තේරෙන්නේ. මොකද මේ හා සමානම හැසිරීමක් අපි ආණ්ඩුවේ දැක්කා අප්‍රේල් මැද වාගේ. ඒ නිසා අප්‍රේල් මාසයේ අගත් මැයි ජූනි මාසවලත් අපේ රටේ බරපතල මේ වසංගත තත්ත්වයේ උග්‍ර වුණා. මරණ සංඛ්‍යාව වැඩි වුණා, රෝගීන් වාර්තා වීම වැඩි වුණා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ආණ්ඩුව මේ කොවිඩ් අර්බුදය පිළිබඳව නොසලකා හැරීමෙන් අපිට බරපතල ව්‍යසනයකට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා කියලා. විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය ගැන මාධ්‍ය දැන් වාර්තා කරමින් ඉන්නවා මේක පැතිරෙනවා කියලා. දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි තායිලන්තයත් මියන්මාරයත් ඉන්දුනීසියාවත් මේ සෞඛ්‍ය පද්ධතීන් බිඳ වැටෙන තරමටම බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් පාඩම් නොගෙන අපි ක්‍රියාත්මක නොවුනොත් අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. අපි දන්නවා මේ වෙනකොටත් අපේ ජාතික රෝහල් පද්ධතියේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා අර මැයි මාසේ මුල වගේ. ඉතින් ඒ නිසා ඒ தত্ত্বය නිර්මාණය වෙමින් තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට සමහර පෞද්ගලික රෝහල් කොළඹ දැන් රෝගීන් ඇතුළත් කිරීම නවත්තලා තියෙනවා කොවිඩ් රෝගීන්. ඒගොල්ලන්ගේ දැඩි සත්කාර ඒකක පිරියාම නිසා රජයේ හෙරවල්වලත් දැඩි සත්කාර ඒකක යම්කිසි ප්‍රමාණයකට දැන් ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා. ඉතින් ඒකම අපි දන්නවා. හැබැයි ආණ්ඩුව මේ පහුගිය කාලෙම එන්නත් කරන්නේ ඒ අධි අවදානම් කණ්ඩායම් සොයමින් එන්නත් කළේ නැහැ. ඒ නිසා මේ අර්බුදය අනිත් රටවල් වලට වගේම අපිටත් මුහුණ දෙන්න වෙනවා. ලෝකයේ චීනය විතරයි මේ වෙනකොට මේ රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් ඉන්නේ. ඔස්ට්‍රේලියාවත් නවසීලන්තයේත් යම්කිසි වැඩිවීමක් තියෙනවා. බරපතල නෙමෙයි. නවසීලන්තයේ රෝගීන් 20ක් ප්‍රමාණයක් විතර දවසකට, ඔස්ට්‍රේලියාවේ 100ක් 120ක් විතර, ඊශ්‍රායලයේ 800ක් 1000ක් විතර. මොකද ඊශ්‍රායලයේ එන්නත් හොඳට කරගෙන තිබුණත් අර කෝමෝබිඩිටීස් තියෙන අය, ඒ කියන්නේ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට රෝගයට ගොදුරු වෙන බව පේනවා. ඉතින් ඒ නිසා අපිට කිසිම විදියකින් හැකියාවක් නැහැ
मे वसंगत तत्व मे दैन मे निर्माण लोके पुराम निर्माण मिंतीन तत्व नुसलका हरिन्न विशेषेम ताइलांते वियटनामे लाओसे कांबोजे वगे रटवल इतामत्म हुदीं पालने करगन तिबुना अप्रेल दाक्वा नमुत ए रटवल वल्टत दैन मे 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 तुंगे निरैल पालने करगत नुहकि तत्वेकट पत्तेला इतिं ए निसा अपि हितनवा मे वेलावे आंडुव निसि क्रियामार्ग गत्ते नैत्तं बरपतल तत्वेकट रट व्यसनेकट अपिट मुण देन्न वेनवा ए निसा अपि योजना करनो रजय वहाम मेदियत्ति निसि क्रियामार्ग गतयितुयि कियला मे वसंगतय दैन मे पतिरेण आकारय गैन हुंदिं सोया बलला मे पतिरीम सीमा करन्न ओनि दैन मे संचरण सीमावन विविध सेनक गैवसीम लिहिल करा पसुगिय दवस्वल संगीत संदर्शन उत्सव शाला एतुले पवत्वन्न इड देनवा आगमिक उत्सव पवत्वन्न इड देनवा मं हितनवा मे निसा बरपतल तत्वयक इदिरि काल सीमावा तुल अपे रटे निर्माणय वेनवा ए निसा अपिटत् ताइलांते मियन्मारे इंदोनेशियाव वगे बरपतल व्यसनयकट गोदुरु वेन्न इड तियेनवा मे विदियट अपि मे करन नोसलका हरीम निसा दैन अवुरुदु एकहमारक गिहिल्लत අපිට තවමත් අපේ රෝහල් ටික සූදානම් කරගන්න බැරි වුණා ඒ වගේ ව්‍යසන තත්යකට මුහුණ දෙන්න මම හිතනවා මේ වෙලාවේ දැඩි සත්කාරයකවල ඉන්න හෙද නිලධාරීන් හෙදියන් මේ සඳහා පුහුණු කිරීම මේව නැත්තම් යොදා ගැනීම ඒගොල්ලෝ වෙන් කර ගැනීම ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ මූලික දැනුම සැපයීම් කරලා වහාම මේ ඉදිරියේ එන්න පුළුවන් ව්‍යසනයට සූදානම් වෙන්න ඕනි කියලා මම හිතනවා आंडुव मे वेलावे मम असंगत रोग विद्याज्ञवरे कैटियट प्रजावैद्य विशेषज्ञ वैद्यवरे कैटियट अभी हितनवा विशेषेम जातिक विद्वत्संविधाने अटियट अभी कल्पना करनवा मे वेलावे इतामात्म तीरणात्मक साधकेय मरण अवम करगणीम कियला दैन एन्नत्किरीम रजय अधियावधानम खंडायम वलट सीमा करे नै ඒ නිසා මේ තවමත් අපි එන්නත් කරණය 14%ක වගේ සීමාවක තමයි ඉන්නේ එන්නත් දෙකම ලබා දීපු අය ඒ කියන්නේ 85%ක විතර ජනගහනයක් ඉන්නවා අපි එන්නත් එකක් හෝ එහෙම නැත්නම් එන්නත් එකක්වත් ලබා නොදීමු 20%ක ප්‍රමාණයක් තමයි එන්නත් දෙකම ලබා දීලා තියෙන්නේ කොළඹ ගම්පහ කලුතර සහ අම්පාර ප්‍රදේශවල අනිත් ප්‍රදේශවල ඊට වඩා අඩු ප්‍රතිශතයක් තියෙන්නේ ඉතින් ඒ නිසා තමයි අර ජාතික ප්‍රතිශතයේ 14%ක තියෙන්නේ මේ වෙලාවේ එන්නත් දෙකක් ලබා දීපු ඒ නිසා කිසිසේත්ම අපේ රටේ ජනතාව ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ කියලා තමයි අපි හිතන්නේ මේ කොවිඩ් වසංගතය පැතිරීමට ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අධි අවදානම් කණ්ඩායම आर्थिक मर्मस्थान वाल सेवे करन ए सेवकेन सह विशेषेम वो नवन रोग वलट गुदुर्वेलाइन कंडायम वहाम मे विलावे अपि एन्नत किरीम हरहा ए अय मरण वलिं बेरगान्न कटयुत किरीम मं हितनवा इतामात्म वेदगत् कियला इतिं ए निसा विशेषेम अपि मे रजय मे तत्ते बरपतल भव पिलिगनिय युतुयि कियला अभी विश्वास करना मगद दैन आर्थिक पिलीबंद विशेषज्ञ वरुण आर्थिक पिलीबंद विशेषज्ञ धनुमतीन अमति वरु अविल्ला आर्थिक मे बरपतल भाव පිලිගනිමින් ඉන්නවා මං හිතනවා ඒ වගේම අපිට සෞඛ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් ඉන්නවා දැන් ජනතාවත් එක්ක සාකච්ඡාවකට එන්න ඕනි මේ තත්ත්වයේ බරපතලකම ඒකම වේගයෙන් මේ රෝගය ඩෙල්ටා ප්‍රභේදය නිසා ව්‍යාප්ත වෙන්න පුළුවන් බව කලාපයේ අනෙක් රටවල තත්ත්වය නරකාතට හැරෙමින් තිබෙනවා මියන්මාරයේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය බිඳවැටෙමින් තිබෙනවා එනිසා අපි වරණ වලක්වා ගැනීමට මූලිකත්වය දෙන්න ඕනි කියන එක ඊළඟට විශේෂයෙන්ම ඉක්මනින් මේ වෙනත් බෝ නොවන රෝගවලින් පෙළෙන අය එන්නත් කරගත යුතු බව සමහර අය පෙළඹිලා තියෙනවා එන්නත් කර ගැනීමෙන් වැළකීලා ඉන්න මං හිතන්නේ ඒ අය වහාම යොමු කරන්න ඕනි එන්නත් වලට ලබා දෙන්න ඒකම අපි හිතනවා දැන් ඔබට මතක ඇති මේ විවෘත ආර්ථිකයේ හඳුන්වා දෙන අවධියේදී 1970 දශකයේ අවසානයේම නැත්තම් 80 දශකයේ එතන වෙලකාට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා අර ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ත්‍රස්තවාදී ප්‍රශ්නය ආපු වෙලාවේ තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න කියලා මං හිතනවා අපේ රටේ ජනතාවට
දැන් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා අපේ ආරක්ෂාව අපි සලස ගන්න ඕනි ඒ නිසා මේ රටේ සියලු දෙනා Tamanට හැකි පළමෙනි අවස්ථාවේ එන්නත් ලබාගෙන එන්නත් දෙකක් ලබාගෙන ආරක්ෂාව සහතික කරගන්නත් මේ වෙලාවේදී සෞඛ්‍ය ක්‍රමානුකූල හැසිරීම් රටාවකින් මේ වසංගතයෙන් බේරෙන්නත් කටයුතු කළ යුතු බව ඒකම ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය බලධාරීන්ට විශේෂ වගකීමක් තියෙනවා මේ පවතින තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඒකම සමහර මාධ්‍ය සාකච්ඡාවල සිද්ධ වෙන ආකාරයට නිවැරදි නොවන තොරතුරු ප්‍රකාශ කිරීම වලින් වැළකීලා ජනතාවට සත්‍යම පමණක් ප්‍රකාශ කරලා මේ වෙලාවේ ජනතාව මේ දැනුම මේ ලෝකයේ අනිකුත් රටවල් වල සිද්ධ වෙන සියලු දේවල් පිළිබඳව සාකච්ඡා කරලා දැනුවත් කරලා ජනතාව සන්නද්ධ කරලා ජනතාව තමන්ම මේකෙන් මේ රෝගයෙන් ආරක්ෂා වෙන ආකාරයට පෙළඹවීම කරන්න මැදිහත් වේ යුතුයි කියන ඉල්ලීම අපි ජාතික විද්‍යා සංවිධානයේ අවධාරණයෙන් සඳහන් කරන්න කැමැති අද බොහොම ස්තුතියි මම වෛද්‍ය සමන්ත විමලරත්න මම ප්‍රජාතන්ත්‍ර වෛද්‍ය විශේෂඥ දැනට මම ජාතික විද්‍යා සංවිධානයේ සමාජිකයෙක් අදන් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ විශේෂයෙන් මම බොහොම විශේෂ අවධානයක් යොමු කරන කෘෂිකර්මය ගැන මොකද මම සාමාන්‍යයෙන් කෘෂිකර්මයේ යෙදෙන පුද්ගලෙක් ඒ වගේම කෘෂිකර්මයේ තමත් නැඹුරුතාවයක් දක්වන පුද්ගලෙක් මට කතා කරන්න ඕන ඇත්තටම මේ 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 වර්තමානයේ තියෙන රසායනික පොහොර අර්බුදයේ පිළිබඳව දැන් ඇත්තටම දැන් අපේ ලංකාවේ සම්ප්‍රදායනික වල ගොවිතැන කරා ගොවිතැන කරලා ඊට පස්සේ කාලයක් වෙනකොට මම හිතන්නේ දැන් අවුරුදු 50ක විතර කාලයක් වගේ වෙනකොට රසායනික පොහොර භාවිතාව යම් යම් ප්‍රමාණවලට ලංකාවට පැමිණියා ඇත්තටම මේ 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 සමගම සමගාමීව ඒක කියන්නේ එක එක මේ භෝග වර්ග රසායනික පොහොර වලට ගැළපෙන විදිහේ පොහොර මේ භෝග වර්ග තමයි මුගක් වෙලාවට මේ අපේ පරිශ්‍රණ ආයතන වලින් හඳුන්වලා දුන්නේ. ඇත්තටම මේකේ කර්මුණක් තමයි වැඩි අස්වැන්නක් ලබා ගැනීම මේ පවතින ඉල්ලුමට සාපේක්ෂව. ඉතින් ඇත්තටම මම කියන්නේ මේ රසායනික පොහොර භාවිතා කරන එක නවත්තන්න එපා කියලා. කියන්නේ මේ 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 නවත මේ නවත්තන්න එපා කියලා මොකද රසායනික පොහොර මේ පාවිච්චි නොකරන එක හොඳයි. නමුත් එක සැරේ මේ වගේ එක රැයකින් මේ වගේ තීරණයක් ගන්න එක සෑහෙන අවධානමත් වෙන අපේ ආර්ථිකයටත් ඒ වගේම කෘෂිකර්මයටත් ඒ වගේම කෘෂිකාර්මික සමාජයටත්. දැන් මම දන්නවා දැන් මම ඇත්තටම සාමාන්‍යයෙන් මාකට් එකට ගියාම එහෙම නැත්නම් අපි එළවලු අරවම ගන්නකොට යම් යම් පළාත් වලින් ගෙන ගොවියෝ ඉන්න මොනරාගල පැත්තෙන් ඒ වගේම සමාල්ලාට අනුරාධපුර වගේ පැති වලින් එළවලු පළතුරු ගෙනල්ල විකුණන කට්ටිය කියන කතාවක් තමයි දැන් මහත්තයා අපිට මේ වටක ගෙඩියක්වත් මහත්තයලාට ලාභයට දෙන්න බෑ මොකද ගොවියෝ මේවා වගා කරන්නේ ඒ වගේ මඤ්ඤොක්කා වගේ ඒවා වගා කරන්නේ රසායනික පොහොර පොඩ්ඩක්වත් දැම්ම නැත්නම් හරි ඵලදායක් ගන්න බෑ කියලා ඒ කට්ටිය කියන්නේ ඉතින් ඒ කට්ටිය ඒත් එක්කම කියන මහත්තයා මේක නරක නෑ මේක හොඳ දෙයක් මොකද අපේ වැඩිහිටියෝගේ කාලේදී මේවා තිබ්බේ නැහැ තමයි නමුත් හැබැයි ඒ කාලේ වගේ නෙවෙයි දැන් ඇත්තටම වැඩි අසකරන වැඩි අසන්නක් ගන්න වෙනවා අපිට මේ සමාජයේ මේ 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 සමාජයේ මේ මේවට දෙන ඉල්ලුම වැඩි නිසායි කියලා. ඉතින් ඒ කට්ටිය කියන්නේ මේක කරාට කමන්නේ නැහැ නමුත් මේක එක සැරේම කරන්න එපා මොකද එක සැරේම කරොත් එහෙම වෙන්නේ ඊළඟට ඒ කට්ටියට මේ ආර්ථිකේ පවා කඩා වැටෙනවා කියන රයිට් ඉතින් ආර්ථික කඩාවැටලා ඉතින් නවතින්න ඊට පස්සේ මේ මිනිසුන්ට වෙන වෙන රැකියාව හොයා ගන්න වෙනවා නමුත් වෙන වෙන රැකියාව කියන ඉක්මනට හොයා ගන්න බෑනේ ඉතින් ඒකත් ඇත්තටම මේ මේ ලොකු අපදාවකට මුහුණ දෙන්න තත්ත්වයක් ඇති වෙයි ඉතින් ඇත්තටම අනිත් එක තමයි දැන් මේ මන් දන්නේ මේ ආණ්ඩුව කියන්නේ මේ මේ පසේ සාර්වජ ගතිය නැති වෙනවලු මේ 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 රසායනික පොහොර දාන එක ඒක වෙන්නත් පුළුවන් නෑ කියලා අපි කියන්නේ පාංශු තත්වයන් සමාජ වලට මේ සමහර වෙලාවට ඒවා මේ මේ නරක පැත්තට යන්න පුළුවන්. නමුත් රසායනික පොහොරවල පොහොර ටික ටික හෝ අඩු කරන්න ඒකට කමන්නේ නැහැ. නමුත් හැබැයි ඒත් එක්ක ඒකට විකල්පයක් විදිහට කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒක තමයි හොඳ. ඉතින් ඒකට ඇත්තම ගොවිය වුණත් කැමති. හරි. එතකොට අනිත් එක තමයි දැන් මම දැක්කා ඒක ප්‍රවෘත්තියක්
කෘෂිකර්ම ඇමතිතුමා කියලා තිබ්බා කාබනික පොහොර මෙහාට ගෙන්නනකොට ඒකට ඔක්කොම මේ ජීවාණු හරණය කරලා ගෙන්නනවා කියලා. නමුත් ඒත් එක්ක මම දැක්කා විද්‍යත් කෘෂිකර්මංශයේ විද්වතුන් සහ විශේෂඥයින් කියනවා ඇත්තරම කාබනික පොහොර ක්‍රියාකාරීත්වයට ඒ යම්සි සුද්ධ ජීවීන් අවශ්‍යයි කියලා. ඉතින් ඒ සුද්ධ ජීවීන් නැතුව ජීවාණු හරණය කරලා මෙහාට ගෙනාවාම ඒක නිකන් ඇත්තරම ඇති වැඩක් නැති යම් කිසි දෙයක් තමයි අපි මෙහාට ගේන්නේ. ඉතින් මේක ඇත්තටම මේ මේක මිට වැඩි මේ මොකද මේ මේ වගේ තීරණයක් ගන්න වෙලාවේදී අර වගේ විද්‍යත් මණ්ඩලයක් එක්ක කතා කරලා ඒ වගේම කෘෂි විද්‍යාඥයෝ සමාජ විද්‍යාඥයෝ ඒ වගේම ආර්ථික විද්‍යාඥයෝ ඔකවත් එක්ක කතා කරලා ගත්තා නම් මම හිතනවා ඒක ඇත්තටම හුඟක් හොඳයි කියලා. දැන් මේ කොවිඩ් වසංගතයේදී හුඟක් වෙලාවට දැන් මේ මිනිස්සු සමාජ ආර්ථික වශයෙන් හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මේ වගේ තීරණයක් ගත්තාම ඇත්තටම ඒ කට්ටියට කිසියම් දෙයක් කරගන්න බැරි වෙනවා. ඒක ඇත්තටම පොදුවේ ගොවීන්ටත් ඒ වගේම ඊළඟට ඒක රටේ මහ ජනතාවටත් ඒ වගේ දේවල් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එතකොට අනිතක තමයි දැන් මම තව පොඩ්ඩක් කතා කරන්න දැන් පොහොර ප්‍රශ්නෙට අමතර වශයෙන් මම පොඩ්ඩක් කතා කරන්න මේ රජයේ රෝහල් වල ඇත්තටම වර්තමාන තත්ත්වය ගැන. මොකද මම ඇත්තටම විටින් විට සමහරලාට වෛද්‍යවරු හම්බ වෙනවා රෝහල් වල සේවය කරන. දැන් ඒ කට්ටිය කියන එකක් තමයි දැන් රෝගීන්ගේ පැත්තෙන් ගත්තාම රෝහල් වලට එන රෝගීන්ට එන්න දෙන සීම ඔක්කොම ඒවා සීමා කරලා තියෙන රෝගීන් සීමිත ගණන් තමයි මේ දවස්වල ප්‍රතිකාර සඳහා ගෙන්වා ගන්න. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම රෝහල් වල ඖෂධ වලත් යම් යම් අඩුපාඩු තියෙනවා. හැබැයි ඒවා මං හිතන විදිහට එළිදරව් කරන්නේ. ඉතින් ඒකිනුත් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් විශේෂඥ සායන ගන්න ගියාම හුඟක් වෙලාවට අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් විශේෂඥ සායන තියෙන්නේ ප්‍රධාන නගර මේකට මැදිස්ත්‍ව වෙලානේ. ඉතින් ඒ වගේ තැන් වලට එන්න ඕන හුඟක් ඈත පළාත් වල ඉඳලා මිනිස්සු පොදු ප්‍රවාහන සේවා වල තමයි එන්න වෙලා තියෙන්නේ. නමුත් හැබැයි පොදු ප්‍රවාහන සේවා හරියට නැති නිසා ඒ කට්ටිය සෑහෙන අපහසුතාවයකට පත් වෙලා දැන් තියෙනවා. ඒ වගේම එනකොට සමහර වෙලාවට ඒ નિયમિત වෙලාවට එන්න බැරුණොත් එතන ඒ කට්ටියට ප්‍රතිකාර සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු ගැටලු තියෙනවා. නමුත් මේවා ඇත්තට මම නම් හිතන්නේ රජයක් විදිහට මේවා ගැන මීට වැඩිය සාධාරණව හිතලා බලනවා නම් තමයි මගේ නම් මතය. නැත්තම් ඇත්තටම මේක කට්ටියගේ ආරක්ෂාව කට්ටිය බලා ගන්න කියන වගේ වැඩක් වෙයි මෙතනදී. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයිනේ. අපි කාටත් අපි තියෙන්න එපා මේ සෞඛ්‍ය සේවා නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කාටත් ඒකට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ළඟා වීම නැති වෙනයි මත්තර මෙතෙන් වෙලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි මට විශේෂයෙන් අද මෙතෙන්දී ප්‍රකාශ කරන්න තියෙන්නේ. සමට ස්තුතියි. මම මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන. ඔබ දන්නවා මේ වෙද්දි කොවිඩ් තුන්වෙනි රැල්ලේ අපි ඉන්නවා. ඒ වගේම දිනෙන් දින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. පහුගිය සති දෙක පුරා ගත්තොත් නැවතත් දවසින් දවස කොවිඩ් රෝගීන් වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රෝගීන් 61ක් මේ වෙන විට අපි අඳුනගෙන තියෙනවා. ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ඉතාම දරුණුයි, ඉතා සීක්‍රෙන් පැතිරෙනවා. ඒ වගේම මේ රෝග සංකූලතාව වැඩි, මරණ අනුපාතය වැඩි වෙනවා ඩෙල්ටා වලින්. ඒ නිසා ලොකු බලපෑමක් වෙනවා අපේ සෞඛ්‍ය පද්ධතියට, විශේෂයෙන්ම රෝහල් වලට රෝහල් ධාරිතාව නැතිවීම, ICU වල ධාරිතාව නැතිවීම, ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට ඕන වෙනවා. අන්න ඒ නිසා මේක ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ දැන් ඊයේ 1700 ගණනක් අලුත් රෝගීන් ඇති වුණා. මේ වන විට PCR කරන ප්‍රමාණයත් ඒ වගේම ඇන්ටිජන් ටෙස්ට් එක ගත්තා වුණත් පහුගිය කාලයට වඩා අඩු ප්‍රමාණකින් තමයි කරන්නේ. එහෙම බැලුවොත් PCR ඇන්ටිජන් ටෙස්ට් අර සාමාන්‍ය විදිහට අඩු ගාණ 20,000ක් 25,000ක් වගේ ඉවත් කරනවා නම් මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගන්න ඇති හැකි වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇයි මේ විදිහට රෝගීන් දවසින් දවස වැඩි වෙන්නේ? මේ අපි හතරවෙනි රැල්ලට අතවනනවාද? ඒකයි අද ප්‍රශ්නේ. මම පොඩි උදාහරණ වගේක් කියන්නම්. එකක් තමයි දැන් අද තීරණය කරලා තියෙනවා
ගෙවල් වල නිරෝධායනය කරන්න PCR පොසිටිව් වුණාම ඒ අයව මේ හොස්පිටල්ස් වල යවන්න නැතුව නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන්න නැතුව ගෙදර ඉඳන් නිරෝධායනය කරන්න. ඉතින් ලංකාවට ඔක සුදුසුද? අද ලංකාවේ හැටියට ගත්තොත් එහෙම බොහෝ දෙනෙක්ට ලොකු ගයක් නැහැ. සීමිත කාමර සංඛ්‍යාවක් තියෙන්නේ. අපි ගෙදරක නිරෝධායනය කරනවා නම් වෙනම කාමරයක් තියෙන්න ඕනේ. වෙනම බාත්รูම් එකක් තියෙන්න ඕනේ. වොෂ්රූම්ස් තියෙන්න ඕනේ. අන්න එහෙම පරිසරයක් අපේ රටේ බහුතරයකට නැහැ. ඒ නිසා ගෙදර නිරෝධායනය කරන්න කියන එක ලංකාවට උචිත විදිහක් නෙමෙයි. මොකද ගෙදර නිරෝධායනය කරන්න ගියාම ගෙදර ඉන්න හැමෝටම ඒ රෝගය හැදෙන්න පුළුවන්. ඒ හැදීම තුලින් සමාජයටම තවදුරටත් රෝගය පැතිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මෙවැනි තීරණ කවුද ගන්න කියන එක. තව උදාහරණයකට කියන්නම්. දැන් සංචරණ සීමා මේ විදේශිකයන්ගේ දැන් විදේශිකයෝ ලංකාවට එද්දී දැන් කියලා තියෙනවා PCR පරීක්ෂණ කළක නෙගටිව් වෙන්න ඕනේ පැය 72ක් ඇතුළත. එහෙම කෙනෙක් ආවොත් ඒ අය එන්නත් දෙකම අරන් තියෙනවා නම් ලංකාවේදී PCR පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් නම් නිරෝධායනය කරන්න ඕනේ නැහැ. දැන් අපි ඔබ හැමෝම දන්නවා දෙකම එන්නත් දෙකම ගත්තා වුණත් නැවතත් කොවිඩ් රෝගය හැදෙන්න හැකියාවක් තියෙනවා. එහෙම හැදෙන අය ලංකාවෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේක හරි රිස්ක් එකක්. දැන් මේ මාර්ගෝපදේශ ජූලයි මාසේ 5 වෙනිදා දැම්මේ. ඒක ආපහු සතියක් ඇතුළත ආයෙ වෙනස් කළා. ඔය ආයෙ වෙනස් කළේ මම කියපු විදිහට. දැන් කවුද මේවා හදන්නේ? මේ සතියක් ඇතුළත මේ මාර්ගෝපදේශ වෙනස් වෙන්න මොකක් හරි වෙනසක් වුණාද? මේ කවුද හදන්නේ කියන එක ප්‍රශ්නයක්. මේවල තියෙන විද්‍යාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම මම කියන්නම් දැන් මේ වන විට අපි දන්නවා ගර්මණී මව්වරු එතකොට මේ විදිහට 2500 මට මතක හැටියට 2500ක් විතර කොවිඩ් ආසාදිතව ඉන්නවා 300 ගානක් මැරිලා තියෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා ගාඩුපණි මව්වරුන්ට ෆයිසර් ඉන්නත ලබා දීම වඩා සුදුසුයි කියන එක. නමුත් එවැනි දෙයක් එහෙම කියාදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ඒ ගැන කවුරුවත් සැලකීමක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙමනම් කවුද තීරණය කරන්නේ මොන එන්නත මොන දිස්ත්‍රික්කයටද යිය යුත්තේ? කාටද දිය යුත්තේ? ඒවා විද්‍යාත්මකද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. නමුත් ඒ වගේ මම ආයෙත් මතක් කරන්න ඕනේ මේ පහුගිය කාලේ ඉඳන් විද්‍යාත්මක දත්ත මත නෙමෙයි තීන්දුව తీරන ගත්තේ. උදාහරණයක් ඇටට කිව්වොත් එහෙම අපි ධම්මික මෙණේ ගැන කතා කළා. මුට්ටි ගැන කතා කළා. ඒ වගේම කාලයක් කිව්වා එන්නත්කරණේ කය යුතුයි. අපි හැමෝටම එන්නත්කරණේ දිය යුතුයි. ඒක හැමෝගෙම අයිතිවාසිකමක්. නමුත් එන්නත් කරන්නේ විතරක් කොවිඩ් මර්ධනයට බලපානවා කොවිඩ් එන්නතින් පමණක් කොවිඩ් මර්ධනය කළ හැකි කියන එක මිත්‍යාවක්. අන්න ඒ නිසා තමයි අදත් කියන්නේ අපි කොච්චර එන්නත් කළා වුණත් අපිට තවත් දේවල් කළ යුතුව තියෙනවා. දැන් තව උදාහරණයකට මම කියන්නම්. දැන් අපි දන්නවා අන්තර්පලාත් සංචරණ සීමා. දැන් අන්තර්පලාත් සංචරණ සීමා කියන්නේ මොකද්ද? බස් වලට ඒ පළාතින් අනිත් පළාතට එන්න බෑ. නමුත් මිනිසුන්ට එන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මකකම? දැන් මේ වගේ තමයි මේ හැම ප්‍රතිපත්තියක්ම රජය ක්‍රියාත්මක කරන්නේ කිසිම වැඩපිළිවෙලක් විද්‍යාත්මක වැඩපිළිවෙලක් නැතුව. දැන් අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. ඒක අපි දන්නවා යුද්ධ කාලේ අපි කොහොමද කළ යුත්තේ කියන එක. යුද්ධයක් තියෙන විට යුද හමුදාව පිරිස් බලය වැඩි කර ගන්න වෙනවා. ඕනෑම රටක එහෙමයි. ඒ වගේම අවශ්‍ය උපකරණ යුද්ධ උපකරණ සපයා ගන්න වෙනවා. ඒකට සුසු නායකත්වයක් තියෙන්න ඕනේ. යුද්ධයක් කිරීමේදී ඒ යුද්ධ හමුදාව තමයි ඒ කළ යුත්තේ. ත්‍රිවිධ හමුදාව. යුද්ධ හමුදාව ඇතුළුව. එහෙම තමයි යුද්ධයක් අපි ත්‍රස්තවාදයේ පරාජය කළේ. දැන් මොකද්ද වෙන්නේ? අද කොවිඩ් මර්ධනය කරනවා නම් සෞඛ්‍ය ප්‍රශ්නයක්. එහෙමනම් අද වෙද්දි කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සම්පත් වැඩි කරන එක. මිනිස් රිසෝසස් හියුමන් රිසෝසස් ඒවා වැඩි කරන එක. ඒ වගේම අනිත් ෆැසිලිටිස් වැඩි කරන එක. ඒ වගේම විශේෂයෙන්ම නායකත්වය. නායකත්වයේදී නමුත් අද වෙන්නේ
සෞඛ්‍ය අමාත්‍යාංශයට තීන්දුව తీරන ගැනීමට ඉඩ නොදී අපි දන්නේ නැහැ කවුද ගන්න කියන එක. ඒ අය සෞඛ්‍යයට අදාළ අය නෙමෙයි කියන එකයි අපේ අදහස. ඒ වගේම දැන් අපි දන්නවා මේ කවුද මේ తీරන ගන්න කියන එක. අපි දන්නවා අපේ රටේ දේශපාලනඥයෝ. කාලකන්ණි දේශපාලනඥයෝ මම කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මේ අය අපි දන්නවා එක හැම ආණ්ඩුවෙම ඇමතිකම් කරන දේශපාලන කට්ටියක් ඉන්නවා ලංකාවේ. ඒ වගේම හැම රාජ්‍යයක්ම බලයට පත් වුණු රජයක්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කළා. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් කතා කළා. දැන් බලන්න සයිටම් ගැන විපක්ෂයේදී එකක් එක ප්‍රතිපත්තියක්. ආණ්ඩු පක්ෂයේදී වෙන ප්‍රතිපත්තියක්. සයිටම් එකටත් එහෙමයි. කොතලාවල ආරක්ෂක පනතටත් එහෙමයි. නිදහස් සෞඛ්‍ය සේවයටත් එහෙමයි. ජාතික ආරක්ෂාවටත් එහෙමයි. රට විකුණනවටත් එහෙමයි. මේක දෙපැත්තේ ඉඳන් කන්නේ. අන්න ඒ නිසයි මම කියන්නේ මේ අය කාලකන්ණි දේශපාලනඥයෝ කියලා. ප්‍රතිපත්තියක් නැහැ. උන්ගේ එකම ප්‍රතිපත්තිය බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීමයි. ඒ නිසා අපිට නැවත නැවතත් හිතන්න සිද්ධ වෙනවා මේ පිල් මාරුව තුලින් අපිට කොවිඩ් මර්ධනය කළ හැකිද කියන එක. අපි දන්නවා යුද්ධයේ විකුණගෙන කෑවා දේශපාලනඥයෝ. දේශපාලනඥයෝ යුද්ධයේ විකුණගෙන කෑවා. අන්න ඒ වගේ අපිට අවිශ්වාසයක් තියෙනවා මේ කොවිඩ් මර්ධනයත් මේ දේශපාලනඥයෝ විසින් විකුණගෙන කයිද? හැම ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කොවිඩ් පාලනය කරයිද? එහෙම නැත්නම් ආණ්ඩු විපක්ෂය කොවිඩ් මත දාලා ආණ්ඩු බලය ලබා ගැනීමට තැත් කරාවිද? අන්න ඒකින් ඒක තමයි මම කිව්වේ කාලකන්ණි දේශපාලනය කියලා. අන්න ඒ දේශපාලන ක්‍රමය අද අපිට වෙනස් කරන්න හිතන්න වෙලා තියෙනවා. ඒ වගේම මම දන්නේ නැහැ කාලකන්ණි නිලධාරීත් ඉන්නවාද කියලා. මම එහෙම කියන්නේ හේතුව අපේ සමහර නිලධාරීන් දේශපාලනඥයින්ට පස්සේ යනවා. දේශපාලනඥගේ සපත්තු ලෙව කනවා. අන්න ඒ ජාතියේ නිලධාරී මණ්ඩලෙ පුත්. අන්න ඒ නිසා තමයි විද්‍යාත්මක පදනමක් නැති මාර්ගෝපදේශ චක්‍රලේඛන එළියට එන්නේ. අන්න ඒ නිසා තමයි නිරෝධායන පනත පිළිබඳ වැරදි අර්ථකථන දීලා මේ රටේ ජනතාව මර්ධනය කරන්නේ. රටේ ජනතාවගේ නිදහස සීමා කරන්නේ. කතා කිරීමේ අයිතිය සීමා කරන්නේ. අනේ ඒ නිසා මම හිතනවා අපිට දැන් මේ වෙන විට 4000ක ආසන්න සංඛ්‍යාව 4000කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තියෙනවා. මේ හැම මරණයකටම මේ ආණ්ඩු වගකිය යුතුයි. ඒක එහෙසේමයි. මම එතනින් නවතින්නේ නැහැ. අපිට ආණ්ඩුවට මේ මරණ වගකීම දීලා අපිට නිකන් ඉන්න බෑ. අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල අපිට තියෙනවා. ඒ නිසා තවදුරටත් අපි කියනවා තවදුරටත් මේ විද්‍යාත්මක ක්‍රමයක් මත පිහිටලා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ශක්තිමත් කරලා කොවිඩ් මර්ධන වැඩපිළිවෙලක් තුලින් මේ රටෙන් කොවිඩ් තුරන් කරන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.